ජාත්‍යන්තර ද ඉකොනොමිස්ට් සංග්‍රහව ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී රටේ ආර්ථිකය වත්මන් දේශපාලනික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව කරුණු රසක් ඔහු අනාවරණය කළා. ජනතාවගේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය වුණා. ජනතාව දැඩි ලෙස පීඩා විඳින්මින් සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනයෙන් පසු වුණත් අපිට අවස්ථාවක් ලබා දෙන්න ජනතාව කැමති වුණා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සිදු වුණේ ව්‍යවස්ථානුකූලව. දැන් සර්වපාක්ෂික රජයකට උපරිම උත්සාහ ගනිමින් ඉන්නවා. ගැටලු රසක් ඒ තුල තිබෙනවා. 22 සංශෝධනයත් ගෙන ආවා. පක්ෂවල සහ කණ්ඩායම්වල විවිධ මත තිබෙනවා. රට අර්බුදෙන් ගොඩ ගැනීමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව මතක තබා ගත යුතු කරුණක්. මේ නිසා සියලු පක්ෂ එකතැනකට ගෙනෙමින් සර්වපාක්ෂික රජයක් පිහිටවීම සඳහා මේ වන විටත් අඛණ්ඩව සාකච්ඡා අප සිදු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. IMF යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සංග්‍රහවට පවසා තිබෙනවා. රාජ්‍ය ණය අඩු කිරීම සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඉකොනොමිස්ට් සංග්‍රහවේ මාධ්‍යවේදියා වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ අපට නව බදුමත රාජ්‍ය මූල්‍ය පනතක් අවශ්‍යයි. රාජ්‍ය සතු ව්‍යවසායන් සම්බන්ධයෙන් එවැගේම අපනයන නැඹුරු ආර්ථිකයක් සඳහා ව්‍යවස්ථාදායක රාමුවකුත් ඕනේ. ඒ 2024 වන විට ප්‍රකෘතිමත් වීමට අවශ්‍ය නිසා. මේදී ද ඉකොනොමිස්ට් මාධ්‍යවේදියා විමසා සිටියේ ශ්‍රී ලංකන් හැරුණු විට පෞද්ගලීකරණය කළ හැකි ආයතන මොනවාද යන්නයි. එහිදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය තියෙනවා. ටෙලිකොම් ආයතනයක් තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට මොකද කරන්න කියන එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. මෙලෙස ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. පාර්ලිමේන්තුව වෙතගෙන එන නව නීති සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් පළ කළා. සමාගම් නීතිය සංශෝධනය කිරීම වාණිජ නීති රසක් සංශෝධනය කිරීම මෙන්ම ආයෝජනයේ දෙස බලා කටයුතු කිරීමට අවශ්‍ය බව වැඩිදුරටත් ඔහු අවධාරණය කළා. 1977 වගේ අලුත් දෙයක් නිර්මාණය කරන්න මේ ඉතා හොඳ අවස්ථාවක් බවයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. 1977 දී ආර්ථිකය විවෘත කළා. ඉහළ තනගකාරී අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් අපි දැන් ගොඩනැගිය යුතුයි. අපිට බදු වැඩි කරන්න සිද්ධ වෙයි. බදු ජාලය පුළුල් කරන්නත් සිද්ධ වෙයි. ඉන් අපිට නැති වුණු ආදායමේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් මාධ්‍යවේදියාට වැඩිදුරටත් පවසා තිබුණා.